අපි බලමු මේසනක් පිළිබඳ ජූලි මාසෙ. අඟහරු ගහයා ඉන්නවා පළවෙනි ස්ථානේ. බ්‍රහස්පති ගහයා දෙවෙනි ස්ථානේ ඉන්නවා. සිකුරුයි ඉරුයි තුන්වෙනි ස්ථානේ. හතරවෙනි ස්ථානේ බුධෝ ඉන්නවා. රාහු ඉන්නවා 12වෙනි ස්ථානේ. සෙනසුරු ඉන්නවා 11වෙනි ස්ථානේ. ඕන ඔය විදිහට තමයි ග්‍රහචාරය යන්නේ ජූලි මාසෙ. එතකොට මේෂ ලග්න හිමියන්ට ප්‍රතිඵල බලමු අපි. ජූලි මාසේ 12 වෙනිදා දක්වා කාලය වෙනකම් මේ අඟහරු ඉන්නවා. මේ මාසෙ ඉතින් වෙන මාසවලට වඩා චිත්ත ශක්තිය ප්‍රබලයි. ඒ වගේම ශරීර ශක්තිය ප්‍රබලයි. සිතට ගතට අමුතුම බලයක් ඇති වෙනවා. ප්‍රබෝධයක් ඇති වෙනවා. නමුත් ඉගෙන ගන්න ගමෙන්ට නම් හොඳ නෑ, සුබ නෑ. ආදාන්තත්තේ මධ්‍යස්ථයි. ওই විදියට තමයි ඉතින් කරන කටයුතු සියලු දේවල් සාර්ථක වෙනවා. හොඳ තත්ත්වයක් තමයි යන්නේ. ධනය පිළිබඳව තත්ත්වය හොඳයි. නමුත් ඔබේ කේන්දරේ සෙනසුරුවා දුර්වල නම් ධනහානි පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. විෂම ලග්න ගැන බලමු. විෂම ලග්න මේ අවස්ථාව වෙන විට බ්‍රහස්පති 1, සිකුරුයි රවි 2, බුධ කියන ග්‍රහය 3, කේතා 5, රාහු 11, අඟහරු 12, සෙනසුරා 10. ඔය විදිහට තමයි ග්‍රහ පිහිටලා තියෙන්නේ මේ කාලය තුල. ඉතින් වෘෂභ ලග්න හිමියන්ට මේ මාසේ සාමාන්‍ය සුභඵලයක් කියන්න පුළුවන්. වෙන මාසවලට වඩා ඉතින් ජීවිතේට සැහැල්ලුවක් තියෙනවා. ඉගෙන ගන්න ළමයින්ට, දරුවන්ට සුබයි. ධනය ලැබීම මධ්‍යස්ථයි. මේ මාසේ මේ වියදම නම් අධිකයි. රැකියා කටයුතු වලට බාධා ඇති වෙනවා. රැකියා කරන ස්ථාන වල අවුල් වියවුල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ගෙදර දොරේ දියුණු වාඩු ගෙදර නිතර ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ගෙදරින් පිටවීමට පවා ඇති වෙනවා. ජීවිතය කලකිරෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න, ග්‍රහඵල නැතිවීම සඳහා සෙත් පතා ගන්න, විදේශගත අය විෂ්ණු දෙවියන්ට, කාලි මෑණියන්ට පූජාව තබා සෙත් පතා ගන්න. ඔබේ කේන්ද්‍රයේ සිනසුරු දුර්වල නම් වඩාත් ප්‍රවිසං වෙන්න. මිතුන ලග්න ගැන බලමු. මිතුන ලග්නේ ඉන්නවා සිකුරුයි රවි. බුද්ධ කියන ග්‍රහයා 2, 4 කේතා, බ්‍රහස්පති 12, අඟහරු 11, සෙනසුරු 9. ඔය විදිහට තමයි මේ කාලය තුළදී ග්‍රහ පරිවර්තනය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මිතුන් ලග්න කට්ටියට මේ මාසේ ටිකක් සුබයි. නමුත් ඉතින් ධනය ලැබීම් තිබුණත් වියදම නම් අධිකයි. විදේශ ගත වෙන්න යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට නම් හොඳ කාලයක්. ඒ වගේම ඉගෙන ගන්න ළමයින්ට හොඳ කාලයක්. ගෙවා දොරවල් සෑදීම, අලුත් වැඩියා කිරීමට හොඳ කාලයක්. විවාහ වෙන්න අයට යහපත් විවාහ සිද්ධ වෙනවා. නමුත් ඔබේ කේන්දරේ රාහු දුර්වල නම් වඩාත් ප්‍රවේශම් වෙන්න. අපි බලමු කටක ලග්නේ කොහොමද කියලා. කටක ලග්නේ ලග්න භාවයේ බුධ සෙනසුරා 8,
රාහු 9, අඟහරු 10, බ්‍රහස්පති 11, රවි සිකුරුයි 12 ඉන්න. ওই විදියට තමයි ග්‍රහය පිහිටලා තියෙන්නේ මේ කාලය තුල. කටක ලග්නේ. මේ මාසෙ ඉතින් කටක ලග්නේ ඇටියට සාමාන්‍ය කියලා කියන්න පුළුවන්. ඉගෙන ගන්න ළමයින්ට නම් සුබයි. ඒ වගේම රැකියා කරන අයට රැකියාව ලැබෙනවා. නමුත් වියදම අධිකයි. නමුත් සෙනසුරුගේ රාෂ්ටකයක් නිසා පරිස්සම් වෙන්න. සෙනසුරුගේ අපලයක් අපල නිසා සියලු දේවල් වලට බාධා කරනවා. සෙනසුරු අපලෙ ගෙවෙන්න අසරණයන්ට සලකන්න ඕන. ඒ වගේම උප්පත්තියේදී සෙනසුරු දුර්වල නම් ගොඩාක්ම පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. දූ දරුවන්ට පවා හානි ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා ඉතින් බෝධි පූජා පවත්තලා, විසුදෙයයන්ට පූජාවල් පවත්තලා, විෂ්ණු ආගෝර යන්ත්‍රයක් කරපලඳ ගන්නවා නම් වඩාත් සුභඵල දෙනවා. සිංහ ලග්න හිමියන්ගේ මේ මාසේ කොහොමද ඒගොල්ලන්ට ග්‍රහචාරය? ඒගොල්ලන්ට තියෙන්නේ 7 වෙනි ස්ථානේ, විවාහ ස්ථානේ සෙනසුරා. රාහු ඉන්නව මාරකත්තානි. අඟහරු ඉන්නව 9, බ්‍රහස්පති 10, සිකුරු ඉන්නව 11, බුධහු ඉන්නව 12 වෙනි ස්ථානේ. මේ මාසෙ ඉතින් මධ්‍යස්ථයි කියලා කියන්න පුළුවන්. සෑම දෙයක් කිරීම කලකිරීමක් ඇති කරනවා. සෙනසුරු 7 සිහින නිසා සියලුම වැඩ කටයුතු කඩාකප්පල් කරනවා සෙනසුරා. ආදායම් තත්ත්වය නම් හොඳයි. ලැබීම් පැත්ත හොඳයි. තරඟ විභාග වලින් සාර්ථක ප්‍රතිඵල පෙන්වනවා. උත්සාහ කළොත් සියල්ලෙන් ජය ගන්න පුළුවන්. එසේම සිතේ මැලි ගතියක් තියෙනවා. ඒ මැලිගතිය නැති කරගත්තොත් සියලු දේවල් සාර්ථක වෙනවා. සෙනසුරුගේ හරි සඳුගේ හරි නරක දසාවක් ලැබලා තියෙනවා නම් වඩාත් ප්‍රවේශම් වෙන්න. මේ සඳහා රතන යන්ත්‍රය හෝ විෂ්ණු ආගෝර යන්ත්‍රය කරපලින්ද. විදේශගත වෙච්ච අය විෂ්ණු දෙවියන්ට, කාලිමෑයන්ට පූජා පවත්වා සෙත්පතා ගන්න. කන්‍යා ලග්න හිමියන්ට කොහොමද බලමු මේ මාසෙ. කන්‍යා ලග්න හිමියන්ට මේ මාසයේ මේ මාසනේ මේ අවුරුද්දම අපලයි. නමුත් ඉතින් හොඳ ග්‍රහයෙකුගේ දසාවක් ගෙවනවා නම් මධ්‍යස්ථයි කියලා කියන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන් රෝගී තත්ත්වයෙන්ම පසු වෙන්නේ. තුනටියේ ආබාධ, හිසේ අමාරු, ශරීරය පුරාම අසනීප දිනවා. ඒ වගේම වියදම අධික. ලබන අවුරුද්දේ 2025 මාර්තු 19 පස්සේ තමයි මේ කට්ටියට හොඳ කාලයක් ඇති වෙන්නේ. එතකන් ප්‍රශ්න පිට ප්‍රශ්න, ලෙඩ, පවුල් අවුල්, කරන දේවල් කඩාකප්පල් සියල්ලම මේ වැරදි විදියට තමයි ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. මේ අයිතින් බෝධි පූජා පවත්තලා සෙත්පතා ගන්න, විසුදෙයයන්ට පුද පූජාවල් පවත්වන්න, ඊළඟට ඔය මරණයට කැපවෙච්ච සතෙක්, කුකුලෙක්, හරකෙක්, එළුවෙක් වගේ සතෙක් නිදහස් කරන්න, සත්තුන්ට කෑම දෙන්න, ඊට අමතරව ඉතින් විෂ්ණු ආගෝර යන්ත්‍රය කර පළඳ ගන්න. එතකොට ඔයගොල්ලන්ගේ අපල අඩු වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි, හොඳ තත්ත්වයක්පත් වෙයි. වඩාත් සෙනසුරුගේ දසාවක් ලැබලා තියෙනවා නම් විශේෂයෙන්ම ප්‍රේසං වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට බලමු අපි තුලා ලග්නේ කොහොමද කියලා. තුලා ලග්නේ අඟහරු ඉන්නවා 7 වෙනි ස්ථානේ. තුලා ලග්න හිමියන්ට මේ මාසේ
සිතට අධික සත්‍යයක් ඇති වෙනවා. ඒ වගේම ඒ අයගේ රැකියා දියුණුව ඇති වෙනවා. නමුත් දරුවන්ට අපලයි. විදේශගත වෙච්ච අය ඉන්නවනම් ඒ අයට ස්ථාන මරණ. විදේශගත වෙලා ලංකාවට එන්න බලාප කෙනෙක් බලාගෙන ඉන්නවන කෙනෙක් එන්න විදියක් නැතුව ඒ අයට පහසුකම් ලැබෙනවා. ආදායම් තත්ත්වය සරු වෙනවා. නමුත් නරක ග්‍රහයන්ගේ දසාවක් ලැබලා තියෙනවා නම් එයා නම් වඩාත් ප්‍රවේශම් වෙන්න වෙනවා. පවුල් ජීවිත ගත කරන අයට පවුලේ අවුල් පවා සිද්ධ වෙනවා. බෝධි පූජාවල් පවත්වලා සෙත් පතා ගන්න. උච්චික ලග්න කොහොමද කියලා බලමු. උච්චික ලග්නෙට මේ මාසෙ මධ්‍යස්ථයි කියලා කියන්න පුළුවන්. පැවති කලක තිස්සිතිවිච රෝගයක් සුව තත්ත්වයටපත් වෙලා තියෙනවා. සිතට සහනයක් ඇති වෙලා තියෙනවා. විදේශගත වෙච්ච අයට ගොඩක් හොඳයි. ඉගෙන නමුත් ඉගෙන ගන්න දරුවන්ට නම් මේ ලග්න අයිති දරුවන්ට නම් අපලයි. ඒකලන්ට ඒ දරුවන්ට නම් ටිකක් අපලයි. එසේම ගෙදර දියුණුව නම් අඩුයි. විදේශගත වීලා ඉන්න කට්ටියට උසස් රැකියා හම්බෙනවා. රැකියාවේ මාරු වීම් තියෙනවා. නමුත් සෙනසුරුගේ නරක දසාවක් ලබලපු කෙනෙක් නම් ගෙවා දොරවල් වලට පවා හානි සිද්ධ වෙනවා. ජීවිතය පවා එපා වෙලා පැවිදි භූමියට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. පුද පූජාවල් පාත්තලා දෙවි දෙවිතන්ට වහන්සේලාට සෙත් පතා ගන්න. ධනු ලග්නෙට බලමු කොහොමද කියලා මේ මාසෙ. ධනු ලග්නෙට මේ අවස්ථාව වෙන විට සිකුරුයි රවි විවාහස්ථානි. බ්‍රහස්පති හවනි ස්ථානි. පස්වෙනි ස්ථානේ අඟහරු. ඉරු හතරවෙනි ස්ථානේ සෙනසුරා තුන්වෙනි ස්ථාන. බුධ හෝ මාර්ගස්ථානි. ඔය විදිහට තමයි මේ කාලය ග්‍රහ පීඨීම් ලබලා තියෙන්නේ. ඉතින් ධනු ලග්න හිමියන්ට මේ මාසේ මේ කාලයේ තරම් සුබ නැහැ. මේ ග්‍රහ පීඨීම් අනුව සතුරු බලවේග වැඩි වෙනවා. අසනීප ලෙඩ දුක් ඇති වෙන්න ඉඩ තියෙනවා. වැටීන් තැලීන් හැප්පීන් ඒ වගේ දේවල් ඇති වෙන්න තියෙනවා. සහෝදර සහෝදරයන් අතර පවා අඬදබර ඇති වෙන්න තියෙනවා. විදේශ ගත වෙලා ඉන්න අයට එතනත් කරදර. ඒ ප්ලස් කරදර ඇති වෙලා නැවත ලංකාවට එන්න සිද්ධ වෙනවා. ඔය වගේ ග්‍රහ පීඨීමක් තමයි තියෙන්නේ. මේ ඔක්කොම ටික කරන්නේ කවුද? සෙනසුරුයි බ්‍රහස්පති. ඉතින් මේක මේ මාසෙට නෙවෙයි, මේක අවුරුද්දක් පුරා මේක මේ විදිහට යනවා. ඒක නිසා ප්‍රවේශයෙන් කටයුතු කරන්න. බ්‍රහස්පතිගේ හරි සෙනසුරුගේ හරි නරක දශාවක් ලබලා තීරණම් මීට වඩා මේ ප්‍රශ්න වැඩි වෙනවා, කරදර වැඩි වෙනවා, ජීවිත හානි පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා විවසීමෙන් යුක්තව කටයුතු කරන්න දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පූජාවල් පවත්වලා ඒ කටයුතු කරගෙන යන්න. මකර ලග්නෙට කොහොමද බලමු. මකර ලග්නෙට මකර ලග්නෙ මේ අවස්ථාව වෙනකොට බුදහුත් ඉන්නේ හත්වෙනි ස්ථානේ. සෙනසුරා දෙවෙනි ස්ථානේ, රාහු තුන්වෙනි ස්ථානේ, අඟහරු හතරවෙනි ස්ථානේ,
බ්‍රහස්පති 5 වෙනි ස්ථානේ, සිකුරු 6 වෙනි ස්ථානේ ඉන්නේ. ওই විදිහට තමයි ග්‍රහපීඨෙන් තියෙන්නේ මේ මාසය තුල. ඉතින් මකර ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ මේ කාලය මධ්‍යස්ථයි කියලා. අනිත් එක සෙනසුරු වක්‍රයි. ඒ කියන්නේ ඉස්සරහට නෙමෙයි පස්සට යන්නේ. ගිය මාසවල, ගිය අවුරුදුවල මකර ලග්නෙට සුබඵල දුන්නා. නමුත් දැන් අඩුයි. කේන්තිය වැඩි වෙනවා. නමුත් ඉතින් අසනීප ගති ඇති වෙනවා. විශේෂයෙන් මුත්‍රාබාධ, ඒ වගේ අසනීප. දූදරුවන්ට නම් සුබඵලයි. බුද්ධිය ඥාණය හොඳට වැඩ කරනවා. සිතේ කේන්තියක් ඇති වෙනවා. අන්න ඒව අඩු කරගෙන ඒ විදියට කටයුතු කරගෙන යන්න. කුම්භ ලග්නෙට කොහොමද කියලා බලමු. කුම්භ ලග්නෙට මේ අවස්ථාවේදී සිරසුරා ඉන්නවා ලග්න භාවි. රාහු ඉන්නවා 2 වෙනි ස්ථානේ. 3 වෙනි ස්ථානේ අඟහරු ඉන්නවා. 4 වෙනි ස්ථානේ බ්‍රහස්පති ඉන්නවා. සිකුරු ඉරවි 5 වෙනි ස්ථානේ, 6 වෙනි ස්ථානේ බුධෝ ඉන්නවා. ওই විදිහට තමයි ග්‍රහ පීඨින් තියෙන්නේ. ඉතින් කුම්භ ලග්න කට්ටියට සාමාන්‍ය සුභ බලයක් කියලා කියන්න පුළුවන්. නමුත් කුම්භ ලග්න හිමියන්ගේ සිත අවුල් සහගතයි. ගෙදර දොරේ දියුණුව ඇති වෙනවා. දරුවන්ට සුබයි. රැකියාවේ උසස් වීම ඇති වෙනවා. විදේශගත වෙන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට සුබයි. නමුත් රැකියා ස්ථානයේ කොයි මොහොතේ හරි වාද ભેද ඇතිවිලා ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. සෙනසුරු තමන්ගේ උප්පත්තියේ සෙනසුරු සුභගහයක් වෙලා නම් කුම්භ ලග්න හිමියන්ට වාසනාවන්ත කාලයක් තමයි මේ ගත වෙන්නේ. අවසාන ලග්නය වෙන මීන ලග්නය ගැන බලමු. රාහු ඉන්නවා ඔළුවේ. අඟහරු ඉන්නවා 2. බ්‍රහස්පති 3. රවි සිකුරු 4. 5 ඉන්නවා බුධෝ. සෙනසුරා ඉන්නවා 12. මීන ලග්න කට්ටියට මේ මාසේ නම් මේ මාසේ නේ මේ අවුරුද්දම කීත ඇකී. සිත අවුල් සහගත. සිත වික්ෂිප්ත ගතියක් තියෙනවා. රැකියාවේ දියුණුව තියෙනවා. රැකියාවක් කරන්න හිතෙන්නේ නැහැ. රැකියාවේ දියුණුව තියෙනවා. කරන්න හිතෙන්නේ නැහැ. විදේශගත වෙලා ඉන්න නම් කෙනෙක් එයාට ලංකාවට පවා ඉන්න සිද්ධ වෙනවා. එතකොට එපමණක් නෙමේ කොතරම් මුදල් ඉපෙව්වත් ඒවන් නිරපරාදීනාස්ති වෙනවා. ධනහානි පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. සහෝදර සහෝදරියන්ට නම් සුබඵලයි. ධනය ලැබෙනවා, රැකියාව තියෙනවා. නමුත් ඒ කොතරම් හම්බ කරත් ඉතුරුවක් නැහැ. විනාශයක්ම තමයි තියෙන්නේ. ඒ වගේ කාලයක් තමයි යන්නේ. සෙනසුරුගේ නරක දසාවක්, අතුරු දසාවක් කියලා හරි මහ දසාවක් කියලා හරි ලබලා තියෙනවා නම් ඒ අය නම් වඩාත් ප්‍රවේසම් වෙන්න ඕන. ජීවිත හානි පවා වෙන්න ඉඩ තියෙනවා.